පොලිස්පති දේශපන්දු තෙන්නකෝන් මහතා එම දුරේ කටයුතු කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද අතුරු තහනම් නියෝගයක් නිකුත් කළා. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල මෙම තීන්දුව ලබා දුන්නා. දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ලෙස පත් කිරීමට ඇරහිව මැල්කම් කර්දිනල් රංජිත් හිමිපාණන් ඇතුළු පාර්ශව 8ක් ගොනු කර තිබූ පෙත්සම් විභාගයට ගනිමිනුයි මෙම නියෝගය ලබා දුන්නේ. පෙත්සම් විභාගයේ අවසන් වනතුරු බලපැවැත්වෙන පරිදි මෙම නියෝගය නිකුත් කර තිබෙනවා. මෙම පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන් වන යසන්ත ගෝදාගොඩ, මහින්ද සමයවර්ධන සහ අචල වෙංගපුල්ලි යන විනිසුරුවන් හමු වී කැඳවා තිබුණා. පෙත්සම් විභාගයේ දින 6ක් සිදු කළා. පෙත්සම් කරුවන් වෙනුවෙන් නීතිඥ සුරින් ප්‍රනාන්දු, ජනාධිපති නීතිඥ ශමිල් පෙරේරා, ජනාධිපති නීතිඥ සාලි පෙරේස් සහ ජනාධිපති නීතිඥ විරාන් කොරයා, ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය, නීතිඥ තිස්ස වේරගොඩ, නීතිඥ තිස්ස වේරගොඩ ඇතුළු නීතිඥවරුන් පිරිසක් අධිකරණයේ හමුවේ කරුණු දැක්වා. පෙත්සම් කරුවන් සිය පෙත්සම් මගින් කියා සිටියේ පොලිස්පතිවරයා වශයෙන් පත් කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් නිර්දේශ කරන ලැබූ දේශපන්දු තෙන්නකෝන් මහතාගේ නාම යෝජනාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් විධිමත් ආකාරයෙන් අනුමත කර නොමැති බවයි. එවැනි අවස්ථාවක ඔහු එම තනතුර සඳහා පත් කිරීමට ජනාධිපතිවරයා කරනු ලැබූ තීරණය සම්පූර්ණයෙන් නීතියට පටහැනි බවත් පෙත්සම් කරුවන් අවධාරණය කර තිබුණා. පෙත්සම් මගින් ඉල්ලා තිබුණේ එබැවින් අදාළ පත් කිරීම බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසයි. මෙම පෙත්සම් වල වග උත්තර කරුවා ලෙස කතානායකවරයා ඇතුළු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සාමාජිකයින්, දේශපන්දු තෙන්නකෝන් මහතා, නීතිපතිවරයා ඇතුළු පිරිසක් නම් කර තිබුණා. You're watching the Life Traveler Channel.